වේලවික්ෂණ චාරිකාවකට දේශ විදේශ මාධ්‍ය වේදීන් 47 දෙනෙකුට රතුකුරුස සංවිධානය හරහා LTTEන් අවසර ලැබුණා. ඊයේ පෙරවරුවේ LTTE දේශපාලනංශයේ නායක තමිල් චිල්වම් මාධ්‍ය වේදීන් මුණ ගැහුණා. 24 වෙනිදා අවසන් වන සටන් විරාමයේ දැනුම් පිළිබඳ ඒ 2001 වසරේ ජනවාරි මාසයේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය වූ ප්‍රවෘත්ති වාර්තාවක කොටසක් LTTE ග්‍රහණයේ වූ ප්‍රදේශයක පැවති ප්‍රථම දිස්විදිස් මාධ්‍ය හමුව මෙයයි. තමිල් සෙල්ලම් LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවට එක්ුණා. මේ පැවැත්ුණේ මල්ලාවි නගරයේදී. මෙම ගොඩනැගිල්ල LTTE නම් කර තිබුණේ තමිල් ඊලාම් රාජ්‍යයේ විධායක සභාශාලාව ලෙසයි. LTTE මෙදින විදේශ මාධ්‍යවේදීන් හමුවේ වෙනම රාජ්‍යයක පරිපාලනය මෙන්ම වෙනම රාජ්‍යයක නායකයන් ලෙස පිණි සිටීමටගත් උත්සාහය ඔවුන්ගේ රැකවල් මෙන්ම මෙම ගොඩනැගිල්ල හා අවට පරිසරයෙන්ද පෙන්눔 කළා. එවකට පැවති తాවකාලික සටන් විරාමයේ දීර්ඝ කිරීම පිළිබඳවයි මාධ්‍ය හමුව පැවැත්ුණේ. පසුකාලීනව එරික්සන් ලයින් වැනි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් LTTE සමග සාකච්ඡා සඳහා පැමිණියේද මෙම ස්ථානයටයි. වන්නිමේයුමෙන් යුද හමුදාව මේ ප්‍රදේශ මුදා ගැනීමෙන් පසු ජාතික රූපවාහිනිය නැවත මල්ලාවි ප්‍රදේශයේ ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වන අවස්ථාවයි මේ. තමිල් ඊලාම් රාජ්‍යයේ නායකයන් රැස් වූ ඔවුන්ගේ විධායක සභා ශාලාව ලෙස නම් කළ ගොඩනැගිල්ලේ අද ස්වභාවයයි මේ. එදා බිත්තිවලට ගසා තිබූ උපදෙමූ ලෑලි පවා අද මෙහි දක්නට නැහැ. එදා මෙන් ඉතිරිව ඇත්තේ වහලේ සිවිලිම පවණයි. ගොඩනැගිල්ල අවට උද්‍යානයේ ඉදිකිරීමද විනාශ වී තිබෙනවා. LTTE හැඳින්වු ඔවුන්ගේ ඊලාම් රාජ්‍යයේ විධායක සභා ශාලාවට හා භූමියට අත්වු මෙම ඉරණම අද LTTE වන්නි මෙහෙම හමුවේ ලබා ඇති පරාජය පෙන්눔 කරන බවයි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ. කිල්නොච්චි LTTE මූලස්ථානයේද මෙලසින්ම අතහැර යාමට LTTE ට ඉතාම ඉක්මනින් සිදුවන බවද හමුදාපතිවරයා පවසනවා. ජාතික රූපවාහිනියට තමිල් සෙල්ලම් එදා සාකච්ඡාව ලබා දුන්නු ස්ථානය තමයි මේ තිබෙන්නේ. මෙහි අද උද්‍යාන කුඩ ආවරණය දක්නට නැහැ. ඒ වගේම ඊට පිටුපසින් එදා තිබුණු රෝස මල්ජාය අද සරුවට නැහැ. ඒ වගේම තමිල් සෙල්ලම් අද ජීවතුන් අතර නැහැ. ඒ වගේම ඔහුගේ සහචරයන්ගේ මේ බලකොටුව අද මුළුමනින්ම බිඳ වැටි යුද හමුදාවට පත්ව තිබෙනවා. මාන්කුලම් හා කොකාවිල් දෙසට පාබල සේනාංකවලට ඉදිරියට යාමට ඊයේ රාත්‍රියේ මල්ටිබරර් රොකට් ලොන්ච් ඇතුළු බර අවි යොදා ගනිමින් යුද හමුදාව එම ප්‍රදේශවල ත්‍රස්ත ඉලක්ක වෙත පහර දුන්නා. එම ප්‍රහාර මැද මල්ලාවි මාන්කුලම් හා මල්ලාවි කොකාවිල් මාර්ග ඔස්සේ LTTE ට ප්‍රහාර එල්ල කරමින් පාබල සේනාංක ඉදිරියට ගමන් කළා. මල්ලාවි මාන්කුලම් මාර්ගයේ ඉදිරියට ගිය සේනාංක මාන්කුලම් හි මුරුක්කණ්ඩි ප්‍රදේශයට ඇතුළු වුණා. මේ දැක්වෙන්නේ ඓතිහාසික මුරුක්කණ්ඩි කෝවිලයි. මෙහි සිට දුම්රිය ස්ථානය දක්වාම යුද හමුදාව බලය තහවුරු කරගෙන සිටිනවා. යාපනයේ නුවර ඒ නවය මාර්ගයටද ඉතාම ආසන්නවයි මාන්කුලම් දෙසින් යුද හමුදාව රැඳී සිටින්නේ. මේ අතර කොකාවිල් දිසට ගිය බටපිරිස් උදෑසන වන විට කොකාවිල් රූපවාහිනී සංස්ථා කුල්න ආසන්නයේ ස්ථානගත වුණා. LTTE උතුරේ ප්‍රධානතම සංවේදන මධ්‍යස්ථානය මෙයයි. කොකාවිල් කුල්න අත්පත් කර ගැනීමේ ගැටුම් නොනවති පවතිනවා. ඊට අවශ්‍ය අතිරේක බටපිරිස්ද පැති කිහිපයකින් කොකාවිල් වටකොට පැමිණ සිටිනවා. LTTE රඳවාගෙන සිටින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානයද නොකඩවා වියලි ආහාර ලබා දීමට ඉදිරිපත් සිටිනවා. රජයේ සහය යටතේ එම ආධාරද බෙදා හැරෙන්නේ. කිල්නොච්චි දිසාපති ඔස්සේ ක්‍රියාත්මක සමුපකාර සමිතිය මගින් ආහාර සලාක ලබා දීමේ වැඩසටහනට අමතරවයි මෙය සිදුවන්නේ.
ලබන මාස ආහාර තුක රැගත් කන්ටේනර් අත ඔමන්ත මුරපොලින් කිල්නොච්චියට පිටත් වූ අවස්ථාවයි මේ. මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනවල කිල්නොච්චි කාර්යාලවලින් එල්ටීටීය පැහැරගත් උපකරණ තවමත් ලබා දී නොමැති බව වාර්තා වෙනවා. එල්ටීටීය කුමන බහදා එල්ල කළද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මානුෂීය සේවා නොකඩවා ඉටු කරන බවයි මානුෂවාදී ජාත්‍යන්තර ආයතන ප්‍රකාශ කරන්නේ. කිල්නොච්චි කාර්යාලය ඉවත් කරගත් එම සංවිධාන බහුතරය දැන් වවුනියාවේ සිට ක්‍රියාත්මකයි. සාමාන්‍ය ජනතාවට රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණීමට ඕමන්ත මුරපොල විවෘතව පවතිනවා. එහෙත් එල්ටීටීය ප්‍රතිකාර ලබා ගැනීම වැනි දැඩි අවශ්‍යතාවක් සඳහා උවද ඕමන්ත මුරපොල ඔස්සේ යම් පුද්ගලයෙකුට ඉඩ දෙන්නේ එම පුද්ගලයාගේ ළඟම ඥාතියෙකු එල්ටීටීයේ ඇපයට තබාගෙන බව එසේ පැමිණි මෙම ජනතාව ප්‍රකාශ කරනවා. මෙවන විට එල්ටීටීයට සාමාන්‍ය ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බවද එය කුමන මොහොතක හෝ ප්‍රබල ලෙස පුපුරා යන බවද මේ පිරිස පවසනවා. සාමාන්‍ය ජනතාවට රජය හා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන ලබා දෙන ආධාරද එල්ටීටීය කොල්ලකන බවට ජනතාව චෝදනා කරනවා.